Sony වසරතුන වගකීම සමග සිංගවෙතින්ම පමණයි. බස්නාහිර පළාත් ගුරු විභාගයේ සමත් උපාධිධාරීන් 500කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ නෙළුම්පුගුණ රංගහලේදී අද පෙරවරුවේ පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උගතුන් වැඩි සමාජයක් තමයි රටක් දියුණු කරන්න ඉතාමත් අත්‍යවශ්‍ය වන්නේ. ප්‍රසූත නිමාඩු නිසා දවසකට 1500ක් නැ බස්නාහිර පළාතේ විසරක් පන්ති කාමරවල. මානසික ව්‍යාකූලතාවයන් නිසා 400කට වැඩිය පන්ති කාමරේ නැහැ ඉන්න ගුරුවරුන්ගේ. පිටරට යන නිසා සේවය ඉවත් වීමයි කියලා ගණන් හදන්න බෑ. ඒ නිසා ඇතිවන ප්‍රශ්නය. ලංකාවේ 250,000ක් 60,000ක් වගේ ඉන්නේ ගුරු සේවයේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේම සමීක්ෂණ වාර්තා කියනවා පැහැදිලුවම ඒ ඉන්න සංඛ්‍යාවෙන් 8%ක් පමණ ගුරු වෘතියට නුසුදුසු අය කියලා. බස්නාහිර පළාතේ තත්වය එයනම් අනික් පළාත්වල මොන විදියට ඇද්ද? ඒ අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කර ගැනීමට රජයේ සහ පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව පුළුල් කාර්යක්ෂම වැඩපිළිවෙලක අවශ්‍යතාවය මම දකිනවා. අධ්‍යාපනයේ විතරක් නෙවෙයි අනික් සියලු සේවාවන් වල අද බරපතල ප්‍රශ්නයක් උගතුන් රට හැර යෑම. ඕනෑම කෙනෙක් නිදහසේ පිටරට යනවා. මේවාට නීති රීති හදන්න ගියාම ඒවා දේශපාලන ප්‍රශ්න කරගන්නවා. වැඩ වර්ජන පටන් ගන්නවා. ඉංජිනේරුන් යන සීමාව, වෛද්‍යරු පිටරට යන සීමා කළොත් විශ්වවිද්‍යාලවල ඉඳලා ළමයි ටික එළියට බස්සන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ අතර ජනාධිපතිවරයා භවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වුවා. මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතාගේ දේහය අද උදෑසන කොළඹ පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන එනු ලැබූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට කොළඹදී සිදු කිරීමට නියමිතයි.